අපි බලමු කුලීකිනුම් ගැටලු වල අපිට සාකච්ඡා කරන්න බැරි වුණ මේ දෙවැනි ප්‍රශ්නය. මේ දෙවැනි ප්‍රශ්නේ මම කියවුවොත් අත්පිට මුදලට රුපියල් 15000ක් වන සයිකලයක් මුලින් 3000ක් ගෙවලා ඉතිරිය මාස 4කින් 104ක මාසික පොලියක් යටතේ ගෙවන්න අරන් යන්න පුළුවන්. මේ සයිකලේ අත්පිට මුදලට ගන්නවා නම් වටිනාකම වෙන්නේ රුපියල් 15000යි. කුලී කිනීම කියන ක්‍රමයට ගන්න ගනිද්දී මුලින් 3000ක් ගෙවලා සයිකලේ ගෙදර අරන් යන්න පුළුවන්. ඉතුරු ටික පොලියකුත් එක්ක මාස 4කින් වාරික 4කින් ගෙවන්න තමයි තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ගෙවීමට ඉතිරි මුදල කීයද? හරි. ගෙවීමට ඉතිරි මුදල හොයන්න අපි මොකද කරන්න ඕනේ? 15000 සයිකලේ වටිනාකමෙන් අර මුලින් ගෙවුව ගාන 3000 අඩු කරන්න ඕනේ. 15000 3000 අඩු කරාම එනවා රුපියල් 12000ක් කියලා. පළමු ගෙවීමෙන් පසු ගෙවීමට ඉතිරි මුදල වෙන්නේ 12000යි. ඉතින් ඕක තමයි ණය මුදල වෙන්නේ. ඔය ණය මුදල ගෙවන්න තියෙන මාස 4කින්. එහෙනම් මාස 4කින් ගෙවන්න තියෙන ණය මුදල 12000ක් වෙනවා. ඊළඟට අහනවා මාසයකදී ගෙවිය යුතු ණය මුදලේ කොටස කීයද? එක මාසයකදී ගෙවන්න තියෙන ණය මුදල කොච්චරක්ද කියලා අහනවා. එක මාසයකදී ගෙවන්න තියෙන ණය මුදල බලන්න මේ මුළු ණය මුදල මේ 12000 බෙදන්න ඕනේ මාස ගානේ. අපි දන්නවා මාස 4ක්. එහෙනම් 4ෙන් බෙදන්න ඕනේ. මාස 4කින් ගෙවන්න ආරම්භ තියෙන්නේ. එහෙනම් 4ෙන් බෙදන්න ඕනේ 12000. 12000 4ෙන් බෙදුවාම අපිට එනවා උත්තරයක් රුපියල් 3000ක් කියලා. අපිට එනවා උත්තරයක් රුපියල් 3000ක් කියලා. දැන් එතකොට ණය මුදල උනේ රුපියල් 12000යි. ඒ 12000 ගෙවන්නේ මාස 4කින්. එතකොට එක මාසෙට 3000 ගන්න ගෙවන්න තියෙන්නේ. එතකොට මේ 12000 මේ 12000 ගෙවන්න තියෙන්නේ ළමයි මාස 4කදීනේ. මෙම පොඩි රූප සටහනක් ඇඳගන්න. මාස 4කදී ගෙවන්න තියෙන්නේ. එතකොට එක මාසයකදී ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වෙන්නේ 3000යි 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 3000යි. එතකොට පළවෙනි මාසෙදී පොලිය ගණනය කරන්නේ ඒ පළවෙනි මාසෙ වෙනකොට ණය වෙලා තිබ්බ මුදලට තමයි පොලිය ගණනය කරන්නේ. ඒ කියන්නේ මේ රුපියල් 12000ට. ඊළඟ මාසෙට යද්දී මේ 12000න් 3000ක් ගෙවෙන නිසා 9000ට පොලිය ගණනය කරේ. ඊළඟ මාසෙට යද්දී මේ දෙවෙනි මාසෙදී තව 3000ක් ගෙවෙන නිසා 6000ට පොලිය ගණනය කරා. ඊළඟ මාසෙට යද්දී තව 3000ක් අඩු වෙලා 3000ට තමයි පොලිය ගණනය වෙන්නේ. ඉතින් ඕක තමයි අපි කිව්වේ කුලී කිනුම් වලදී හීනවන ශේෂයට පොලිය අය වෙනවා කියලා. ඉතින් හැබැයි වාරික ගාන ලොකු වෙනකොට දැන් වාරික 12ක් තිබ්බ කියලා හිතන්නකෝ. මේ විදියට එක එක මාසෙට පොලිය හොයන එක කරදරයි. ඒකට වෙනම සූත්‍රයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි වෙනම සූත්‍ර ගොඩනැගුවේ. මේ ගානෙන් පස්සේ මම ඔයාලට උගන්වන ගානෙදි කියලා දෙනවා අපි කොහොමද සූත්‍ර භාවිතයෙන් මුළු පොලිය හොයන්නේ කියලා. දැන් අපි බලමු මෙතන එක් එක් මාසෙට පොලිය ගණනය කරන්න බලමු. එතකොට පළවෙනි මාසෙදී පොලිය ගණනය කරන්නේ රුපියල් 12000ට. ඒ 12000න් 100ට මාසික සුළු පොලිය අනුපාතයේ ගානේ සඳහන් කරේ 104ක් කියලා. එහෙනම් 12000 වැඩි ගන්න ඕනේ 104. බිංදු දෙකට බිංදු දෙක කැපුණා 180 4ක් 480යි. එතකොට පළවෙනි වාරිකයේ ගෙවද්දී කොහොමද ගෙවන්න ඕනේ? ණය මුදල විදියට 3000ක් ගෙවන්න ඕනේ. පොලිය විදියට 480ක් ගෙවන්න ඕනේ. එතකොට 3480යි. දැන් ඊළඟ මාසෙට යද්දි දෙවෙනි මාසෙට යද්දි පොලිය වෙන්නේ කීයක්ද හොයලා බලමු. දෙවෙනි මාසෙට යද්දි පොලිය ගණනය කරන්නේ 12000න් 3000ක් අඩු කළා 9000ට තමයි පොලිය ගණනය කරන්නේ. අඩු වෙලා ගිය හීන වෙච්ච
ශේෂයට තමයි පොලිය අය වෙන්නේ. මේ 9000න් 104ක් තමයි ඊළඟ මාසෙදී පොලිය. දැන් අතර මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුලා කැපිලා ගියා. 94 4ක් 360යි රුපියල්. මේ දෙවෙනි මාසෙට පොලිය. එහෙනම් දෙවෙනි මාසෙ ඉවර වෙනකොට වාරිකයේ විදියට කොහොම ගෙවුවනම් හරිද? ණය මුදල 3000යි එක මාසයකට ණය මුදල උනේ 3000යි. ඒ 3000ත් එක්ක ඒ මාසෙට අදාළ පොලිය 360 ගෙවුවනම් හරි. ඒ කියන්නේ 3360යි දෙවෙනි වාරිකයේ වටිනාකම. දැන් තුන්වෙනි මාසෙට එද්දී වාරික දෙකක් ගෙවලා ඉවරයි. ඒ කියන්නේ 3000ව දෙකක් ණය ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 6000ක් අඩු වෙලා සමස්ත ණය ප්‍රමාණය. 12000ක ණයෙන් 6000ක් අඩු වුණාම තව 6000ක ණය ප්‍රමාණයක් එහෙම් පිටින්ම ඉතුරුයි. ඒ 6000ට 104ක් තමයි තුන්වෙනි මාසෙදී පොලිය වෙන්නේ. බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගියා. 60ව 4ක් රුපියල් 240යි. එතකොට තෙවන වාරිකේ වටිනාකම් වෙන්නේ තෙවෙනි වාරිකේ විදියට අපි ගෙවන්න ඕනේ ණය මුදල 3000කුයි පොලිය විදියට 240කුයි. එතකොට රුපියල් 3240. හරි. දැන් අපි බලමු හතරවෙනි මාසයට පොලිය ගණනය කරන්නේ අර අවසානයේටම ඉතුරු වෙච්ච රුපියල් 3000ට. 3000න් 104ක්. බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගියා. 34න් වැඩි ගන්න 34න් වැඩි කරාම රුපියල් 120යි මේ හතරවෙනි මාසයට පොලිය. හතරවෙනි වාරිකේ එතකොට කොහොමද ගෙවන්න ඕනේ? 3000ක් එක්ක 120ක් ගෙවන්න ඕනේ. එතකොට මේ වාරිකේ වටිනාකම 3120යි රුපියල්. දැන් අපෙන් අහනවා ගෙවපු පොලිය මුදල කොච්චරක්ද? ඔයගොල්ලන්ට මතකයි ඇති පළවෙනි මාසයට පොලිය 480ක්, දෙවෙනි මාසයට පොලිය 360ක්, තුන්වෙනි මාසයට පොලිය 240ක්, අවසාන මාසයට පොලිය 120ක්. එතන මුළු පොලිය බලන්න මේ ඔක්කොම එකතු කරලා බලන්න ඕනේ. 0යි 8යි 6යි 14යි 14යි මේ 4යි 18යි 18යි 2යි 20යි. 0 දානවා දෙකක් ඉතුරුයි. ඒ දෙකයි මේ 4යි 6යි 6යි මේ 3යි 9යි 9යි මේ 2යි 11යි 11යි මේ 1යි 12යි. පොලිය විදියට ගෙවන මුදල රුපියල් 1200යි. ගෙවන පොලිය මුදල රුපියල් 1200යි. ඊළඟට අපි හොයන්න ඕනේ මේ ණය මුදල හා පොලිය සමාන වාරික වලින් ගෙවනවා නම් වාරිකයක වටිනාකම අපෙන් අහනවා. ඒතර අපි හොයලෙමු ගෙවන මුළු මුදල කොච්චරක්ද කියලා. ගෙවන මුළු මුදල බලන්න ණය මුදලට සමස්ත ණය ප්‍රමාණය උනේ 12000. ඒ සමස්ත ණය ප්‍රමාණයට පොලිය එකතු කරන්න. පොලිය ආවේ 1200. එතකොට ගෙවිලා තියෙනවා 13200. ඕනම් සමහර අයට මෙහෙම කරන්නත් පුළුවන්. පළවෙනි මාසේ ගෙවන ගාන 3480යි. දෙවෙනි මාසේ ගෙවන ගාන 3360යි. තුන්වෙනි මාසේ ගෙවන ගාන 3240යි. අවසාන මාසේ ගෙවන ගාන 3120. මේ ටික එකතු කරත් මේ මුළු මුදල එනවද නැද්ද? එනවා. එතකොට මේ මුළු මුදල ගෙවන්න තියෙන මාස 4කින් නම් එක වාරිකයක වටිනාකම් බලන්න 13200 අපි බෙදන්න ඕනේ කියන්නේ 4. එතකොට 13ට 4ව 3යි 4ව 3ක් 12යි ඉතුරුයි 1ක්. ඒ එකයි මේ දෙකයි අරන් ආයිත් බලන්නේ 12ට. 12ට 4ව 3යි 4වලත් 3 12යි ඉතුරු නෑ. දැන් නම් මේ බිංදුවටත් 4ව නෑ, මේ බිංදුවටත් 4ව නෑ. දැන් ඔන්න එනවා වාරිකයේ වටිනාකම අපිට 3300ක් කියලා. දැන් අපි ඊළඟට බලමු සූත්‍ර වලින් කුලී කිරුම් ගැටලුවක් කොහොමද අපි හදන්නේ කියලා. බලමු මේ ගැටලුව. අත්පිට මුදලට රුපියල් 15000ක් වෙන මෝටර් සයිකලේ මුලින් 3000ක් ගෙවලා ඉතිරිය වාරික 12කදී
වාරික 12කදී. දැන් ඔන්න වාරික ගාන මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ. 100ට 12ක පොලි අනුපාතයක් සමග ගෙවන්න array යන්න පුළුවන්. මේක මෝටර් සයිකලයක්. හැබැයි ගාන නම් රුපියල් 15000යි. මේක ගෙවීමේ ක්‍රමයට ගන්නකොට මුලින් ගෙවන්න ඕනේ රුපියල් 3000. හරි? 3000 ගෙවලා ඉතිරිය 100ට 12ක මාසික සුළු පොලි අනුපාතයක් යටතේ. පොලි අනුපාතය 100ට 12මයි එකත් මාසික පොලි අනුපාතය. වාර්ෂික එක එහෙම නෙමෙයි. හරි? ඒ පොලි අනුපාතය යටතේ මාස 12ක් ගෙවන්න array යන්න පුළුවන්. හරි. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ගෙවීමට ඉතිරි මුදල කීයද? ගෙවීමට ඉතිරි මුදල බලන්න අපි කරන්නේ බයිසිකලේ වටිනාකම 15000යි. 15000න් අපි අඩු කරන්න ඕනේ මුලින් ගෙවුව ගාන 3000යි. හරිම ලේසි. 15000න් 3000 ගියා 12000යි. දැන් දෙවෙනි ප්‍රශ්නේ. මාසිකව ගෙවී යුතු ණය මුදලේ කොටස. මෙන්න ණය. ඔය ණය ගෙවන්න තියෙන්නේ මාසික වාරික 12කදී. ඒ කියන්නේ මාස 12කදී. අවුරුද්දකදී. එහෙනම් එක මාසයකදී ගෙවී යුතු ණය ප්‍රමාණය බලන්න 12000 12න් බෙදන්න ඕනේ. 12000 12න් බෙදුවාම ඔන්න අපිට එනවා එක වාරිකයක ණය මුදල. ණය මුදල විතර රුපියල් 1000ක් කියලා. එක මාසයකට අදාළ ණය මුදල විතරක් රුපියල් 1000. ඊළඟට අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මාස ඒකක ගණන කීයද? මං කෝවා කුලේ කිනුමේ ක්‍රමේදී පොලිය අය කරන්නේ හීනවන ශේෂය මත. හීනවන ශේෂය මත පොලිය අය කරන ගණන්වල මුළු පොලිය හොයන්න අපි වෙනම සූත්‍ර ගොඩනගා ගත්තා. අපි ඒව කතා කරා. එතකොට එතනදී භාවිතා වෙච්ච දෙයක් තමයි මේ මාස ඒකක ගණන කියන එක. පොඩ්ඩක් සරලව ආයෙ පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් මොකද්ද මාස ඒකක ගණන කියන්නේ? වාරික 3යි නම් මාස ඒකක ගණන කියන්නේ 1යි 2යි 3යි එකතු වාරි. වාරික 4කින් ගෙවනවා නම් ණය මුදල. මාස ඒකක ගාන කියන්නේ 1යි 2යි 3යි 4යි එකතු හරි. වාරික 10කින් ගෙවනවා නම් මාස ඒකක ගාන වෙන්නේ 1ේ ඉඳලා 10 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල එකතු හරි. අද මේ ගානේ වාරික 12යි හරි. එහෙනම් මාස ඒකක ගාන වෙන්නේ 1ේ ඉඳලා 12 දක්වා එකතු. ඔය එකතු අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන්. මොකද සූත්‍රය? මේ කටපාඩම මේ මතක තියෙන්න ඕනේ. n බෙදීම 2යි n ධන 1යි. මාස ඒකක ගාන සමානයි n බෙදීම 2යි n ධන 1යි. මාස ඒකක ගාන සමානයි n බෙදීම 2යි n ධන 1යි. මොකද්ද n කියන්නේ? n කියන්නේ පුතේ මාස ගාන. n කියන්නේ මොකද්ද? මාස ගාන. වාරික ගාන. මේ ගාන නම් වාරික කීයද? 12යි. එහෙනම් ඊට අදාළ උත්තරය හොයන්න ඕන මම ලියනවා. 12 බෙදීම 2යි 12 ධන 1යි. 12 බෙදීම 2යි 12 ධන 1යි. 12 දෙකෙන් බෙදුනාම 6යි 12ට එකක් එකතු වුනාම 13යි. 6 වරක් 13 කීයද? 78යි. මාස ඒකක ගාන 78යි. දැන් අපේ ළමයි සමහර වෙලාවට මෙන්න මෙහෙම වැරද්දක් කරනවා. දැන් අපේ කට්ටිය සමහර වෙලාවට ගාන හදලා අන්තිමට එන්නේ ඒකක දාන්න රුපියල් කියන එක. එතකොට මේ ඔක්කොම ටික ගාන ටික හදලා අන්තිමට රුපියල් කියලා දාගෙන යනවා. එහෙම දාගෙන ගිහිල්ලා මාසයක ගාණටක් දානවා රුපියල් 78ක් කියලා. ළමයි මාසයක ගාණට ඒකකයක් යොදන්නේ නැහැ. ඒකක් නැහැ. හරි? ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය කීයද? මෙන්න මං ගිරක් ගහලා තියෙනවා. ඉරෙන් දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ගාන ක්‍රම දෙයකට හදනවා. මුළු පොලියේ එකපාර හොයන්න සූත්‍රයක් අපි ඉගෙන ගත්තා. මං කෙටියෙන් ලියන්නම්. මුළු පොලිය සමානයි මා නා කෝ. මොකද්ද මානාකෝ? මානාකෝ කියන්නේ
මාසික ණය මුදලේ කොටස මානාකෝ කියන්නේ මාසික ණය මුදලේ කොටස වැඩි කිරීම මා ඒ ගා වැඩි කිරීම මා සු ආ එතකොට ඔන්න මුළු පොලිය හොයන එක සූත්‍රයක් ලිව්වා මුළු පොලිය සමානයි මානාකෝ වැඩි කිරීම මා ඒ ගා වැඩි කිරීම මා සු ආ තව සැරයක් කියන්නම් මුළු පොලිය සමානයි මානාකෝ වැඩි කිරීම මා ඒ ගා වැඩි කිරීම මා සු ආ මානාකෝ කියන්නේ මාසයකදී ගෙවන්න තියෙන ණය මා ඒ ගා කිව්වේ මාස ඒකක ගණන මා සු ආ කියන්නේ මාසික සුළු පොලිය අනුපාතය වාර්ෂික පොලිය අනුපාතය දුන්නොත් ඔන්න මතක තියාගන්න ඒක මාසික පොලිය අනුපාතය බවට හරව ගන්නම ඕනේ දැන් ආදේශයෙන් මම සුළු කරනවා මානාකෝ කියද කොහ මානාකෝ මාසයකදී ගෙවන ණය 1000යි මුළු ණය 12000යි මාසයකදී ගෙවන්න සෙට් වෙන ණය 1000යි මාසයකක ගන්න කියද 78යි 78යි මාසික සුළු පොලිය අනුපාතය 100ට 12යි බින්දු දෙකට බින්දු දෙක කැපිලා ගියා දැන් ඉතින් දුකසේ වැඩි ගන්න ඕනේ 12සරක් අට 96යි අය ලියනවා නවයක් ඉතුරුයි 12සරක් අත 84යි 84යි අර ඉතුරු 9යි 93යි ඒක මේ 10 වැඩි කරාම අකට තව බිඳුවක් එනවා මෙන්න දෙයියනේ පොලිය 9360යි 9360ක් පොලිය හරි 9360ක් මේක මෙන්න මෙහෙම හොයන්නත් පුළුවන් හරි දෙවෙනි ක්‍රමයේ යටතේදී හොයන්නේ අපි මුලින් හොයනවා මාස ඒකකයට පොලිය මොකද්ද මාස ඒකකයට පොලිය වරද්ද ගන්න එපා මාසෙට පොලිය නෙවෙයි මාසෙට පොලිය නෙවෙයි මොකද්ද මාස ඒකකයට පොලිය මාස ඒකකයට පොලිය හොයන්නේ කොහමද මාසික ණය මුදලේ කොටස මානාකෝ වැඩි කරනවා මාසුව ඇත්තරම වෙලා තියෙන්නේ මෙන්න මේ දෙන්න වැඩි කරලා මානාකෝ එකයි මාසුව එකයි වැඩි කරලා ඒ දෙක වැඩි කරාම එන උත්තරයට අපි ගුවා මාස ඒකකයට පොලිය වැඩි කළා බලමුකෝ මාසික ණය මුදලේ කොටස 1000යි ඒක වැඩි ගන්න ඕනේ 100ට 12යි බිඳු දෙකට බිඳු දෙක කැපුණා 10 වරක් 12 120යි මේ 120 කියන්නේ මාසෙට පොලිය නෙවෙයි මොකද්ද මාස ඒකකයට පොලිය මාසෙට පොලිය නෙවෙයි මොකද්ද මාස ඒකකයට පොලිය හරි ඊළඟට මුළු පොලිය හොයන්න කරන්න තියෙන්නේ අපේ දෙවෙනි සූත්‍රය ලියන්නේ මුළු පොලිය සමානයි මාස ඒකකයට පොලිය වැඩි කරනවා මාස ඒකක ගන්නේ හරි එතකොට මාස ඒකකයට පොලිය කීයද මාස ඒකකයට පොලිය ආවේ මේ ආවේ කීයද 120යි ඒක වැඩි කරනෝනේ මාස ඒකක ගන්න කෝ එක මේති 78යි ආ මේ දෙක වැඩි කරා 120 78ෙන් වැඩි කරන් මේ බිඳුර දානවා බිද්දුව 12සරක් අට 96යි 6 ලියනවා 9ක් ඉතුරුයි 12සරක් අත 84යි 9යි 93යි අර උත්තරේ වෙනවද නැද්ද එනවා ආයේ අහන්න දෙයක් නැහැ ඒකම එනවා කීයද 9360යි ආ මුළු පොලිය ආකාර දෙකෙන් මෙහෙව්වත් එකයි ඇත්තටම මෙතනදී වෙලා තියෙන්නේ මේකම තමයි මේ තියෙන්නේ මුලින් මේ දෙන්න වැඩි කරනවා වැඩි කරලා එන උත්තරේ ඊට පස්සේ මේක වැඩි කරනවා හරි හැබැයි මේක දැනගන්න ඕනේ මොකද හතරවෙනි ප්‍රශ්නයෙන් ඕගලන්ට අහන්න පුළුවන් මුළු පොලිය අහන්න නැතුව මාස ඒකකයට පොලිය අහන්න පුළුවන් හරි මාස ඒකකයට පොලිය අහන්න පුළුවන් එතකොට මේ විදියට සූත්‍රේ මතක තියෙන්න ඕනේ මේ සූත්‍ර භාවිතයෙන් තමයි හදන්නේ ඕක මාසෙට පොලිය නෙවෙයි මාසෙට පොලිය නෙවෙයි කී කී මං කෑ ගහ ගිහුවා හරි
දැන් සමහර ළමයිට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ මොකද්ද මම මේ කිව්වේ කියලා. මාසෙට පොලිය හොයන්න ළමයට හිතෙන්න පුළුවන් මාසෙට අදාළ ණය. මාසික පොලිය අනුපාතයෙන් වැඩි කරාම එන්නේ මාසෙට පොලිය කියලා. අපි අර කලින් පොලිය හොයන්න ඉගෙනගත්ත ක්‍රමයේදී ණය මාසෙට අදාළ ණය මාසික සුළු පොලිය අනුපාතයෙන් වැඩි කරාම මාසෙට පොලිය එනවනේ. වාර්ෂික පොලිය අනුපාතයෙන් වැඩි කරාම අවුරුද්දට පොලිය එනවා. හැබැයි මේක එහෙම නෙවෙයි. හරි. ඒකත් එක්ක මේක පටලගන්න එපා. ඇත්තටම මේ ගානේ මාසෙට පොලිය කීයක් වෙයිද? මාසෙට පොලිය කොහොමද හොයන්නේ? මං කියනවා මාසෙට පොලිය 120 නෙවෙයි. 120 මාස ඒකකයට පොලිය. මොකද මම දකිනවා වැරද්දක් කරනවා කට්ටිය. සමහර ගණන්වලත් වැරද්දක් තියෙනවා. දැන් මේ උත්තරේ 120 මේ උත්තරේට ලියනවා මේ මාසෙට පොලිය කියලා. නෑ මේක නෙමෙයි මාසෙට පොලිය. මේ උත්තරේට මාසෙට පොලිය කියලා කියන්න බෑ. මේක මාස ඒකකයට පොලිය. එහෙනම් මොකද්ද මාසෙට පොලිය? මාසෙට පොලිය හොයන්න නම් ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? මුළු පොලිය තිබ්බේ 9300ටනේ. 9300ටනේ. ඒ මාස 12ටම පොලියනේ. මේ ගාන මාස 12කින් ගෙවන ගානන්නේනේ. මේ වාරික 12කින් ගෙවන්නේ. එතකොට මාසෙට පොලිය බලන්න 9300ට 12 මෙතන දී 63ට 12 ඒවා 7යි 84යි ඉතුරුයි 9ක් 96ට 12 ඒවා 8යි 12 වටක් 96යි ඉතුරු නෑ මේ බිඳුරත් නෑ මාසෙට පොලිය ඇත්තටම මෙලොම 780. එතකොට මේ දෙක අතර වෙනස පේනවනේ. එතකොට මාසෙට පොලිය ඇහුවොත් මේක හරි. මේ මොකද්ද මේ? මාසෙට පොලිය නෙවෙයි හරි. මේක මාස ඒකකයට පොලිය. බොරුනම් ලියන්න හදන්න එපා හරි. හොඳට පැහැදිලි කරලා දුන්නා ආයෙ පටල ගන්නත් එපා හරි. ඊළඟට අවසාන ප්‍රශ්නේ එනවා වාරිකේ වටිනාකම. දැන් වාරිකේ වටිනාකම හොයන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? අපි ඉස්සල්ලාම හොයලා බලමු. දැන් මේ මිනිස්සයා බයිසිකලයේ ගෙදර අරන් ආවා. ඒ මිනිස්සයාට ගෙවන්න සිදුවන මුළු මුදල කොච්චරක්ද කියලා අපි හොයලා බලමු. ඒ මිනිස්සයා මේ බයිසිකලේ තමන්ටම කියලා තියාගන්න වෙනව නම් තියාගන්නව නම් එයා මේ ණය ගෙවන්නත් ඕනේ. 12000 ගෙවන්නත් ඕනේ. එයාට මේ බයිසිකලේට පොලියකුත් ගෙවන්න වෙනවා. කීයද? 9360ක් 9360ක්. ඔය දෙකම ගෙවන්න ඕනේ බයිසිකලේ එයා ගෙවෙන්න නම්. හරි. වාරිකේ වටිනාකම හොයන්න යද්දී හරි ගෙවන මුළු මුදල මුලින් හොයාගන්න. මේ මොකද්ද? ගෙවන මූමු. මම පොඩ්ඩක් කෙටි කරලා ලිව්වා ළමයි හරි. ගෙවන මූමු. මූමු කිව්වේ මුළු මුදල. වාරිකේ වටිනාකම හොයන්න කලින් ගෙවන මුළු මුදල හොයාගෙන ඉන්න ඕනේ. මෙන් එනවා 21360ක් කියලා. පුතේ ඔය ගාන ගෙවන්න තියෙන්නේ මාස 12කින් වාරික 12කින්. එහෙනම් වාරිකයක වටිනාකම බලන්න මොකෝ අපි කරන්නේ? 21360 බෙදනවා 12ෙන්. පුතේ එනවා 1780. වෙඩි වගේ උත්තරේ ගත්තා. කොහොමද දන්නේ නැනේ මේ එකපාරේ හිතෙන් උත්තරේ දැම්මේ? කට්ට මොලේ ළමයි. මෙන්න මෙහෙමයි හරි. මාසෙට ගෙවන්න තියෙන ණය ආවේ 1000යිනේ නේ. මාසෙට 1000යි. මම මේ මෙතන ඔයගලන්ට මේවා පැහැදිලි කරද්දී මම කිව්වා මේක මාස ඒකකයට පොලිය කියලා. ඒ අතරේ මම ඔයගලන්ට මේක මාස ඒකකයටම පොලිය කියලා තහවුරු කරන්න මම ඔයගලන්ට මාසෙට පොලියත් හදලා පෙන්නුවා නේ. 780යි. මාසෙට ණය 1000යි. මාසෙට ණය 1000යි. මුළු පොලිය මේ ගාන. මාසෙට පොලිය බලන්න මේ මාස ගානෙන් 12න් බෙදලා මේ 9300ට මාසෙට පොලිය හැව්වා. දැන් ඉතින් මං හිතෙන් මොකද්ද කරේ? 1000යි 780යි එකතු කරලා වාරිකේ වටිනාකම හිතෙන් හදාගත්තා 1780යි. ඔන්න ඔහොමයි. එහෙනම් ඔය ගානේ හදාන්නේ. දැන් උගලන්ටත් මේ වගේ ගණන් එනවා. ඔය ගණන් ටික මම උගලන්ට දෙනවා. අතුපතේ ගණන් ටිකුත් තියෙනවා. හැබැයි මේ ගණන් එක දිගට හදාගෙන යද්දී යම් වෙලාවක උගලන්ට ගාන හදන්න බැරි වෙනවා. ඒයි ඊළඟ ආකාරයේ ගණන් එද්දී. ඊළඟට දැන් තියෙන தත්ත්වය තමයි මේ අලුත් සිලබස් එකේ මේ ගැටලු එද්දී හරි පොඩ්ඩක් කරකෝල අතරියා වගේ ප්‍රශ්න දෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඇත්තටම
ළමයාට මේ විදියට අනු කොටස් විදියට ප්‍රශ්න වෙන වෙනම පෙළ ගස්වලා දුන්නාම උත්තරේ ගලප ගන්න ලේසි. හරි? දැන් අලුත් විදියට ප්‍රශ්නේ දෙන්නේ ළමයි මෙන්න මේ විදියට. මේ මං කොටු කරලා තියෙන්නේ. මේ ගානම තමයි මේ තියෙන්නේ. මේ ගානේදී මම අන්තිමටම තමයි මොකද්ද? වාරිකේ වටිනාකම අහන්නේ. ඒතර මේ ඔක්කොම හොයාගෙන ඉන්න ඕනේ මේකට උත්තරේ ලියන්න. දැන් අපිට විභාග ගණන්වල ඔය අලුත් එන බාස් පේපර්ස් ගණන්වල අලුත් ආපු වාරි විභාග ගණන්වල ගාන මෙහෙම දීලා අර අවසානට අහපු ප්‍රශ්නේ වාරිකේක වටිනාකම සොයන්න කියලා එකපාරටම අහන පොල්ලෙන් ගහුවා වගේ. හරි? එතකොට ඉතින් අපි ඒක කොහොමද කරන්නේ? එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ මේ ගානන් මෙන්න මේ පිළිවෙලට හදන්න ඕනේ කියලා. පොඩි ගේමක් තියෙනවා. එතකොට ඇත්තටම මේ විදියට වෙන වෙනම ප්‍රශ්න ඇහුවනම් ලේසි. දැන් එහෙම අහන්නේ නැහැ. දැන් එහෙම අහන්නේ නැහැ. එහෙනම් අපි ඔළුව හදා ගන්න ඕනේ. හරි, පොල්ලෙන් ගැවුවා වගේ ප්‍රශ්න ඇහුවත් උත්තර ලියන්න අපි ඔළුව හදා ගන්න ඕනේ. හරි, මේ වගේ ගණන් හදලා හදලා අපි මේ ගානක වාරිකේ වටිනාකම් හොයන්න නම් අපි මුලින් හොයන්න ඕනේ මොකද්ද? හරි, ගාන පිළිවෙලට පටන් ගන්න ඕනේ. යම් භාණ්ඩයක් මෙන්න මේ ගාන වෙනවා, මුලින් මේ ගාන ගෙවනවා. එහෙනම් අපි මුලින්ම හොයන්න ඕනේ ගෙවීමට ඉතිරි මුදල. ඊළඟට අපි හොයන්න ඕනේ මාසයකදී ගෙවන්න තියෙන ණය මුදල. ඊළඟට අපි හොයාගන්න වෙනවා මාසේ ඒකක ගාන. ඊළඟට මුළු පොලිය. සමහර වෙලාවට මාසේ ඒකකයට පොලිය හොයලා මුළු පොලිය හොයන්නත් පුළුවන්. ඊළඟට ගෙවන මුළු මුදල හොයලා තමයි අවසානයේදී වාරිකයක වටිනාකම සොයන්න තියෙන්නේ. ඔන්න එතකොට කුලී කිනුම් වල එක ආකාරයක ගණන් ටිකක් මම ඔයාලට විස්තර කරලා දුන්නා. ඊළඟ ආකාරයේ ගණන් ටික ඊළඟට විස්තර කරලා දෙනවා. අපි මේකෙන් ගණන් ටිකක් හදලෙමු. හරි, ඔයගලන්ට ජය වේවා. ඊළඟට මම තව දෙයක් කියන්න ඕනේ. මේ ගෲප් එකේ මැසේජ් දාද්දි දැන් මට තේරෙන්නේ දෙය තමයි ඔයගොලු ගෲප් එකේ මැසේජ් දාද්දි සමහර අය ගොඩක් වෙලාවට ඔන්ලයින් ඉන්නවා කියලා හිතෙනවා. එතකොට මේ මට හිතෙනවා මේ මං හිතන එක හරියද නැහැ. ඔගොල්ලෝ මේ අපේ ගෲප් එකට අමතර වෙන වෙන රස්තියාදුවේ යනවා කියලා මට හිතෙනවා. හරි, Facebook එකේ එහෙම එහෙම රවුම් ගහනවා ඇති. ළමයි කාලේ කණ්ඩේපා ළමයි තමන්ගේ වැඩ ටික හරියට කරන්න ඒ ඇති. හරි, බොරු දේවල් වලට කාලේ නාස්ති කරන්න එපා. හරි, සරින් සරේ ඩේටා ඔන් කරලා බලන්න ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද, අලුතෙන් තියරි එකක් කියලා දීලා තියෙනවද. එහෙම වෙන්න නැත්නම් හැමතිස්සෙම ඌකේ එල්ලිලා ඉන්නත් එපා. හරි,